මං ඉන්නේ උඩවලම ජාතික වනෝද්‍යානය. මට මෙහෙට වෙනකොට ආරංචි වුණා මෙහෙ ඉන්න සත්තු හරි කොමලයි කියලා. ඒ ගහේ කොස් කන මේ ගහේ පොල් මරු කිව්වා වගේ අපිත් ආවා ඒක බලන්න. මම දැන් ගවේෂණේ ආරම්භ කරා. ඔබ ඔබේ නිරීක්ෂණේ ආරම්භ කරා. අපි ආරම්භ කරනවා මෙස් එකෙන්. Parak kare dekala thiyena kota road eke wewak. De wada athanin wahane ape yeduru maathya harunu karapu kuwa me kota road eke wewagawata yanawa kiyuwa gam man beluwa kota road api ahala thiyena samanya me korallu kota road eke ne. O ne e wage me jaathika udyanayata samahara dan me sancharak karmaanthaye yedena aya vivida nam daagena thiyenawa. Ewa godak kalaata ettatte samahara ape sitiyan walath ne samahara dewal lan sitiyan walath thiyenawa. හැබැයි එනන් තමයි ඇත්තම ජනප්‍රියල අදටත් භාවිතා වෙලා තියෙන්නේ. අර හරියට තමන් කියන්නේ අම්මා දාපු නම වඩා යාළුවෝ දාපු නම වගේ. යාළුවෝ දාපු නම වගේ මේ වෙලා. උද්‍යානය තුළ ඒ වගේ සංකේත ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. මේක විතරක් නෙමෙයි සංකේත ගොඩක් තියෙනවා. අතීතයේ ඉඳන් පැවතෙන සංකේතත් තියෙනවා. අතීතර මේක විතරක් නෙමෙයි මීට වඩා ගොඩක් වැව් ඇති. වැව් කොච්චර ප්‍රමාණයක් තියෙනවා. නිකන් දාලා වශයෙන් ගත්තොත් සංඛ්‍යාත්ම ගත්තොත් නම් මට හිතෙන්නේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔය අතර ඇත්තටම ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඒ කියන්නේ මොකද මේක කලින් විශාල ගොවිබිම් තිබිච්ච තැන. අහහ දැනට ඇත්තටම මේ මුවන් පැලස සීනුග්ගල නුගේ වැව ඊළඟට ගංගහ වැව වගේ විවිධ වැව රාශියක් තියෙනවා. සමහර ඒවා ඇත්තටම කාලීනව විනාශ වෙලා ගිහිල්ලා තිබිලා. හැබැයි මේ මෑතකදී ඇත්තටම ඒවා සමහර වැව් අපේ මේ ස්කෑම් කියන ව්‍යාපෘති යටතේ ඒගොල්ලන්ගේ ලැබුණ ආධාර යටතේ ඒවා ජලධාරිතාව වැඩි කරලා ඒවා බන්ට් එක උස්සලා ඒ කියන්නේ බැම්ම උස්සලා සත්තුන්ට වැඩි වාසිදායක අවස්ථාවක් ගන්න මට්ටමට යාවත් කලින් කරනවා ඒ වැවි කීපයක් තියෙනවා ආ කියන මේ පරිසර පද්ධති සංරක්ෂණ හා කල්පනා කරන ව්‍යාපෘතිය තමයි පැහැදිලිව ඇත්තටම දැන් ඔබ කිව්ව පරිසර පද්ධති සංරක්ෂණ හා කල්පනා කරන කියන එක ඇතුළේ මම හිතන්නේ සියලුම වචන ටික ආවරණය වෙලා තියෙනවා ඔක්කොම ඒ වගේ දෙයකට ඔක්කොම ආවරණය වෙලා තියෙනවා මොකද අපි ඇත්තටම මේ ඓකිකයක් විදිහට සතෙක් නෙමෙයි අපි දැන් රකින්න වෙලා තියෙන පරිසර පද්ධතියක්. පරිසර පද්ධතියක්ම රකින්නකොට ඇත්තටම ඒහා සමගාමී වෙන සියලුම දේවල් සංරක්ෂණය කරන්න ආරක්ෂා වෙන්න තියෙනවා. ඉතින් මේ ව්‍යාපෘතියෙන් කරන ප්‍රතිපාදනය යටතේ එවැනි විශේෂ පරිසර පද්ධති සංරක්ෂණ කටයුතු ටිකක් සිද්ධ වෙලා තියෙනවා මේකට උඩල් ජාතික උද්‍යානය ඇතුළේ. ජාතික උද්‍යානය ගැන කතා කරොත් මේ හෙක්ටයාර් 30000ට අධික භූමි ප්‍රමාණය තුල විශේෂයෙන් මුළු ලෝකයටම ගැනම ලෝකයේම කතා කරන ආසියානු වනාලියා වැඩිම ගහනයක් දක්නට පුළුවන් ස්ථානයක් තමයි උඩවලව ජාතික උද්‍යානය. සාමාන්‍යයෙන් ගත්තොත් මේ වනාලින්ගේ ගහනය සමහර අවස්ථාවල අපිට තොර ලැබුණු තොරතුරු අනුව අපිට දැනගන්න ලැබිලා තියෙනවා සාමාන්‍ය 800ක් විතර 800 17 ප්‍රමාණයක් ඒ වගේම නේවාසිකව ඉන්න වනාලින් 200ක් පමණ
සිටින බවට අපිට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව දැනට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වනාලින්ට අමතරව විශේෂයෙන් අද වන විට හොඳ ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා. මේ ශ්‍රී ලංකාවට ආවෙනි සතෙක් විදිහට ඉන්න දිවියා. ඒ වගේම මුවන් ඇතුළු විශාල සීරපායන් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් උද්‍යානයක් විදිහට මේ ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්. දස් හතර වසරේ සිට උඩවල ජාතික වන උද්‍යානයේ ඉවකට හිටපු උද්‍යාන භාරකර්තුමත් එක්ක එකතු වෙලා මේ රතමලාගම ප්‍රදේශයේ වල්ලලින්ගෙන් ඒ වගේම අනිකුත් වල් සතුන්ගෙන් වගාහානි වෙලා හුඟක් දුෂ්කරතාවයට පත් වෙලා ඉන්න ජනතාවක් මේ ප්‍රදේශයේ ජීවත් වෙලා ඉන්නේ. මේ වෙනකොට 2018 වසරේ ආයමත් ස්කෑන් ව්‍යාපෘතියක් පටන් අරගෙන අපි මේ වෙනකොට පවුල් 90කට ප්‍රතිලාභ ලබා දීලා තියෙනවා. ගම්බිරි ලබා දීලා තියෙන පවුල් 27කට 927000 ගාණක් වීදම් කරලා ඊළඟ ඒ වගේම විසිරිමල් පද්ධති බටලයින් දීලා තක්කාලි සියලුම ගොවිතැන් කරන මිරිස් මාළු මිරිස් රටකජු ඒ වගේ බණ්ඩක් ඇත්තටම සන්තෝෂයි මේ වගේ වැඩසටහන් අරගෙන මේ ගම් දියුණු කරන්න කටයුතු කරමින් සිටිනවා. කරගෙන හිටිය කුඹුරුව ඩාරේ මේ ඉතින් බුලත් පළා හම්බුණා මට. ඊට පස්සෙ තමයි බුලත් වගාවට මේ උනේ. වනජීවීකෙන් ඒකෙන් තමයි මට ආධාරයක් වශයෙන් බුලත් පළා හම්බුනේ. පළ 10යි. දැන් මාස 3 විතර වෙනවා. මට වනජීවීක සම්බන්ධව ගොඩක් ඒගොල්ලෝ මට උදව් කරනවා. ඒ සමිතිය හරහා අපිට අපේ ගමේ මේ ගොවිතැන් කටයුතු වලට උදව් කරනවා. ඒ වගේම මේ හිම්මුදියන්සේ ගොවි මහත්තයාගේ බුලත් කොටුවේ තමයි අපි ඉන්නේ. ඒ මහත්තයාටත් මේක දෙන්න අපි 14 දිනකින් එකයි හැටියට තෝරගත්තා. ඒ මහත්මයා ගොවිතැන් කටයුතු සඳහා ගොඩාක් නැගුරින්ම ඉන්න කෙනෙක්. ඒ වගේම අපි දීපු වගාවත් ඒ විදිහටම ලස්සනට කරගෙන යන නිසා එතුමා අපි තෝරගත්තා මේ වගේ මේ වනජීවීක අරහා මෙයාට මේ වගේ ප්‍රතිපාදනයක් අරන් දෙන්න. ස්කෑම් ව්‍යාපෘතියෙන් තමයි අපිට මේ මුදල් වෙන් කරලා අපිට මේ ගොවි මහතුන්ට බුලත් පැල ගෙනල්ලා ඒ වගේ අර මුදලක් ලොකු විශාල අර මුදලක් ලක්ෂ 7ක් වෙන් වෙලා තිබුණා. මට ස්කෑම් ආයතනයෙන් බුලත් වගාව සම්බන්ධයෙන් මට පුහුණු දැනුවත් කිරීම සමග පුහුණුවක් සමග බුලත් පැල ලබා දීම සිදු කරා. මම ගොඩක් කාලෙක ඉඳන් බුලත් වගාව කෙරෙහි ලොකු ඇල්මක් තිබුණා. ඉතින් ඒක නිසා මට මේ ලොකු අවස්ථාවක් ලැබුණා මේ ආයතනයෙන් වනජීවී දෙපාර්තමේන්තුව හරහා ලැබිච්ච දායක ඒගොල්ලන්ගේ උපදෙස් මත මම බුලත් වගාව ආරම්භ කරා. දැනට මාසෙකමාරක් වගේ යන කාලයක පැල තමයි මේගොල්ලන්ට පේන තියෙන්නේ. ඉතින් මම මේක බුලත් වගාවක් විතරක් කරපුවාම එහි ප්‍රතිඵල මත තව අතුරු භෝගයට යන්න පුළුවන්ද කියන අවස්ථාව මම
උපදේශක මහතුරුන්ගෙන් අහලා බලලා මම මේ අතරට කහවගාවට ගියා. ඒ කහවගාව තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මම හිතනවා උලත්වගා සමග අතුරුවගාවකට යන්න පුළුවන් කහවගේ දේවල්. ඉතින් ඒ තුලින් මේ ශේෂ්ත්‍රයට එන්න කැමති අය ඉන්නවා නම් ඒගොල්ලන්ට ලොකු අවස්ථාවක් වෙනවා. ඒ වගේම මේ ආයතන හරහා සම්බන්ධ වෙලා අපිට මේ ලබා දෙන්න මග පෙන්වීම සහ දායකත්වය කෙරේ අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. වන උද්‍යානයේ මේ සීනුග්ගල වැව අභියස මම හිතන්නේ සීනුග්ගල QM පස්සේ උඩවලව ජාතික වන උද්‍යානයේ එක ඓතිහාසික සංදිස්ථානයක් වගේ තැනක්. මොකද ඇත්තෙම උඩවලව ජාතික වන උද්‍යානයේ ඇත්තෙම බිහිවෙන්න පටන් ගත්තේ මේ ගංගා අනිම් සංවර්ධන මණ්ඩලයේ මේ වලව ගඟ හරස් කරලා උඩවලව ජලාශය බිහි කිරීමත් එක්කම ඇත්තෙම ඒ වෙනකොට උඩවලව ජාතික වන උද්‍යානය කියන්නේ මේ භූමි ප්‍රදේශයේ සම්ප්‍රදායික හේන්ගොවිතෙන් වගාල් තිබිච්ච ගම්මානෙ තිබිච්ච තැනක්. එතකොට මේක ගැසට් කරේ ඇත්තටම 1972 ජූනි මාසේ 30 වෙනිදා තමයි ජාතික වන උද්‍යානය කැටේට ගැසට් උනේ. හැබැයි ඒ වෙනකන් මේ ප්‍රදේශයේ මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. ඇත්තම මේ සීනුග්ගල කියන්නේ මේ සීනුග්ගල වැවාසිතව ඇත්තම වෙනම සංස්කෘතියක් තිබිච්ච ගම්මානයක්. ඊට අමතරව මුවන් පැලස්ස කියන ගම තියෙන උඩවලව ජාතික වන උද්‍යානය ඇතුලේ මම හිතන මේ ඔක්කොට වඩා පැරණිම ගමක් තමයි නැබඩ කියන ගම. ඊට පස්සේ කාලීනව ඒ ගම්වල හිටිය මිනිස්සු ක්‍රමක්‍රමයෙන් ජාතික වන උද්‍යානයෙන් අහක් කරලා ඒගොල්ලෝ මේක ජාතික වන උද්‍යානයට තමන්ගේ දේපල එම කැප කරලා ගියා. නමුත් අදටත් මේ සීනුග්ගල කියන තැනට ආවොත් ඇත්තටම ඒ විපරණ ඉතිහාසය අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ ඒ කාලේ පදිංචි වෙලා හිටිය මිනිස්සුන්ගේ ගොවිතැන් වගා කරපු යව විශාල පොල්ගස් වගේ දේවල් තියෙනවා. ඊට අමතරව ඇත්තම මේ ඉස්සරහා මේ සීනුග්ගල බංගලාව ඉස්සරහන් ගෙදිලා තියෙන පාර තමයි බදුල්ල දක්වා වැටිච්ච පාරක් ඒක. ඒ පාරේ ඇත්තටම මේ දුෂ්කර මාර්ගයක් තියෙන කාලෙක යන වෙළඳාම ගිය කරත්තකාරුව එහෙම ඇත්තටම බුද්ධාගම අදහන්ද මේ පඬුරු දාලා කොලාතු එල්ලල ගිය තැනක මේ බුදු පිළිමේක සලකුණු පවාද වෙනකන් තියෙනවා. මේ හරිය ඇත්තටම උඩවලව ජාතික වන උද්‍යානයේ ඉතිහාසය ගැන විදහා දක්වන යම් සලකුණු ඉතුරු වෙච්ච ස්ථානයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් සීනුග්ගල සහ යවට ප්‍රදේශය. මෙහෙමයි දැන් මේ අලි ඇත්තටම මහ ලොකු විශාල ශරීර පරාසයක් තියෙන සත්තු වුණාට මේගොල්ලන්ගේ එකක් තමයි මේගොල්ලන්ගේ වර්ණය කළු පාටයි. ඊළඟට මේගොල්ලන්ගේ හරි ලොකුවට සූර්ය මේ ඉරේලිය කියන එක මේගොල්ලන් ලොකු පීඩාකාරී වෙනවා. අපි හිතුවට මේ අනේ ලොකු සතා වුණාට එයාට ඒව දරන්න පුළුවන් කියලා නෑ. එයා හරිම සෙන්සිටිව් සතෙක්. අනික දැන් ඔය මේ වගේ වෙලාවට ඇත්තට මේගොල්ලෝ ඔය ඇහිල්ලා මේ වතුර ඉහගෙන කරන්නේ වතුර බොයි කියලා කරන්නේ ඒගොල්ලන්ගේ පිපාසය සර උෂ්ණත්වය නැති කරගන්නේ අඩු කරගන්නේ.
ඒකෙදි යම් කාර්යභාරයක් කරන ඔයාලියගේ කන් දෙකෙන් බලන්න සාමාන්‍ය ගොඩක් වෙලාවට අලි කන් දෙක හොල්ලනවානේ මොකද ඒගොල්ලන්ගේ හෘදේ හරහා එන ලේ කන හරහා තියෙන රුධිර නාලිකා එක ගියන් පස්සේ සෑහෙන ප්‍රමාණයකට උෂ්ණත්වය අඩු වෙනවා මොකද කන හොල්ලන යාන්ත්‍රණයට තව ලොකු සහයක් තමයි මේගොල්ලෝ මේ වතුර ගහගන්නේ ඇත්තටම මෙතන ඉන්නේ මේ පිරිමි සත්තු වර්ගයක් දැන් මේ දවස්වල පිරිමි සත්තු ක්‍රියාකාරීත්වය වැඩි වෙලා තියෙනවා ඇත්තටම දැන් ඒගොල්ලන්ගේ සුවඳි සමය කියන්නේ මේටින් සීසන් එක ඇවිල්ලා තියෙනවා දැන් මේටින් සීසන් එක වෙනකොට දැන් මෙතන පේනවා විවිධ මට්ටම්වල ගෑනු සත්තු ටිකක් මේ රංචුවේ ඉන්නවා ඉතින් මේගොල්ලන්ගේ දැන් එකම දේ ඉන්නේ ඒගොල්ලන්ට දැන් ඔය රංචුවේ මේගොල්ලෝ පොඩ්ඩක් බලනවා මේ තමන්ට ලිංගික අවස්ථාවයට පරිණත වෙච්ච සූදානම් වෙච්ච කෙනෙක් ඉන්නවද කියන එක නැතු මේ මේ ආවට ගියාට එහෙම වෙන්නේ නැහැ එහෙම සූදානමක් තියෙන සතෙක් ඉන්නම නම් මේගොල්ලෝ ඇත්තටම මේට් වෙනවා ඒක ගොඩක් වෙලාවට මේ බොහොම මේ කාලීනව මේගොල්ලෝ බොහොම තීන්දුව තියන අරන් කරන දෙයක් ඒගොල්ලෝ හරියටම නියම විසියට නියම අවධියට ආපු සතෙක් හිටියොත් විතරයි මේට් වෙන්නේ නැතු ගෑනු සතෙක් දැක්ක පළේට මේට් වෙන්නේ නැහැ ඒ කියන්නේ ඊස්ටර්ස් වලට ආපු සතෙක් හිටියොත් එයා මේට් වෙනවා එහෙම නැත්තම් එයා නැහැ පරිසර සංවර්ධනයේ පැත්තින් එතකොට ජනතාවට සහන ලබා දීම පැත්තින් ඒ වගේම නිලධාරීන්ගේ අපි පාවිච්චි කරන මේ ගොඩනැගිලි අලුත් වැඩියා කරලා සකස් කර ගැනීම පැත්තෙන් ඒ සියල්ල හැම පැත්තෙන්ම අපිට මේ ව්‍යාපෘතියෙන් අපිට ලොකු සහනයක් ලබා දුන්නා විශේෂයෙන් කතා කරොත් අපි මේ සුපෝෂණය එහෙම නැත්නම් මේ වන සතුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ලබා දීලා තියෙන සහන ගැන කතා කරොත් අපිට වැව් විශාල වැව් ප්‍රමාණයක් සකස් කර ගන්න පුළුවන් ඒ වගේම දියවලවල් විශාල ප්‍රමාණයක් සකස් කර ගන්න පුළුවන් වුණා ඒ වගේම අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ ආක්‍රමණශීලී ශාක ලැන්ටානා කියන ශාකය ඉවත් කරලා හෙක්ටයාර් මේ වසරේ අපිට පුළුවන් වුණා ගිය වසරේ ඇත්තටම හෙක්ටයාර් 400ක වගේ භූමි ප්‍රමාණයක් ඉවත් කරලා වනසතුන්ට ආහාර වශයෙන් ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් එවැනි හොඳ පරිසර හිතකාමී වැඩපිළිවෙලක් අපිට ක්‍රියාත්මක කරන්න ලොකු සහයක් වුණා මේ ස්කෑම් ප්‍රියාපෘතිය. කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්න වෙන එක අනිවාර්යයි වගේම හමුවීම කොතනද එතන වෙන්වීම අනිවාර්යයි. අපිත් ඒ අනිවාර්ය ධර්මතාවයට අනුව ලබන සතිය හමුවෙමු. එතෙක් පැතුමා ජය සැප සහ සතුට.